සාර ඔසුවරුණ. සාර ඔසුවරුණ දේශීය ඖෂධයන්ගේ වටිනාකම හඳුනා ගන්න ඔබත් පිවිසෙන්න සාර ඔසුවරුණට. සාර ඔසුවරුණ එරුන්දිනිය ආයුර්වේද රෝහලේ සමාජ මාධ්‍යාලා ඔස්සේ බලාපොරොත්තු වන්න. මේ අදහස් මුසුව එරුන්දිනිය ආයුර්වේද රෝහලේ අධ්‍යක්ෂ කීර්ති ශ්‍රී දේශබන්දු දේශීය වෛද්‍ය HDP දර්ශනී වෙදතුරුතුමිය. සාර ඔසුවරණට පිවිසෙන ඔබ සමගාටම සුබෝදෑසනක් වේවා. අද මම ඔබට හඳුන්වා දෙන ශාකය වදකහ. වදකහ ගැන නොයෙකුත් විශ්වාස තියෙනවා. ඔබ දන්නවාද, සූර්යග්‍රහණයක් පවතින විට වදකහයිස්ම ටිකක් දිව ගෑවොත් නිරෝගී සුවය ඇති වෙනවා කියන විශ්වාසය. ඇත්තටම එහෙම විශ්වාසයක් කරන්නන් තුළ තියෙනවා. ඒ වගේම වදකහ හරියට වමනකාරකයක්. වැඩියෙන් ගත්තොත් වමනය වෙනවා. මෙම වදකහ හිත සොන්සුන් කරන ඖෂධයක්. මනස පැහැදිලි කරනවා. මුත්‍රා පිරිසිදු කරන, ධාර්ම ශක්තිය වැඩි කරන ඔසුවක් ලෙස හඳුන්වන්න පුළුවන්. වදකහ පිළිබඳව වැඩිහිටි පවතිනවා. අලුතෙන් දරුවෙක් ඉපදුනාට පස්සේ වදකහ ඉස්ම කටේ ගැනීම ගැමි අයගේ පුරුද්දක්. ඒ වගේම දරුවන්ගේ ළමයින්ගේ අජීර්ණ පණුවමනය අවස්ථාවලදී අත්බෙහෙත් වශයෙන් බොහෝ දෙමව්පියන් පාවිච්චි කරන ඖෂධයක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්. වදකහ විසබීජ නාශකයක් විදිහටත් හඳුන්වා දෙන්න පුළුවන්. අපේ ආදී මුතුන් මිත්තන් අතේ කරේ ඉනේ වදකහ කෑල්ල බැන්දා. ඒ විතරක් නෙවෙයි, භූත දෝෂ නැසීමේ ශක්තියක් තියෙනවා කියලා වැඩිහිටියෝ විශ්වාස කරනවා. ඒ වගේම තනකිරෙන් උරගාන දරුවන්ට දීමේ ස්මෘතිය වර්ධනය වෙනවා කියලා විශ්වාසයක් තියෙනවා. වදකහ වලට වදකහ, වසම්බු, වචා කියලා හඳුන්වනවා. මේක වගුරු බිම්වල බිම දුවන කලකන්දේදී යුක්ත ඖෂධ පැලෑටියක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්. ඉන්දියාව, ශ්‍රී ලංකාව, පිලිපීන දූපත්, ආසියාවේ උතුරු සෞම්‍ය කලාපේ, යුරෝපයේ, උතුරු අමෙරිකාව, චීනය, ජපානයේ, දකුණු රුසියාව වගුරු බිම්වල වැඩි තියෙන බව දකින්නට පුළුවන්. ශ්‍රී ලංකාවේ නුවරඑළිය, කළුතර දිස්ත්‍රික්කය, ඔහිය, අපුතලේ දකින්න පුළුවන්. නාවින්නේ පේරාදෙණිය උද්භිද උද්‍යානයේ දකින්න පුළුවන්. ග්‍රන්ථගත ප්‍රභේද හතරක් තියෙනවා. වචා, ශ්වේත වචා, පුලිංගන, මහා හරි වචා කියලා. මේ වදකහ මස්තිෂ්ක උත්තේජනය කරන බුද්ධිය, ස්මෘතිය, ප්‍රඥාවාදී මානසික ශක්තියෙන් වැඩි දියුණු කරන ඉතාමත් වටිනා ඖෂධයක් බවට හඳුන්වලා දෙන්නට පුළුවන්. අපස්මාර කෙමි රෝග, ගොල්ම, ආත්මාන අන්තර්ගත ගුල්ම, අජීර්ණ, කල්ගත වූ ආම වාත, හික්කා, අරුචි, ස්වර ભેද, ගන්ධමාලා, කාස, ශ්වාස, පක්ෂඝාත, පාචන, කොලරා, විශේෂයෙන් ලදරුවන්ගේ ජීර්ණ පද්ධති ආශ්‍රිත රෝග, සර්ප විස, මුත්‍ර රෝග, බෝහන රෝග හා වේදනා නාශකයක් ලෙස පාවිච්චි කරන්නට පුළුවන් ඖෂධයක්. පොඩි අත්බෙහෙතක් කියලා දෙන්න. වාත රෝග අවස්ථාවලදී අධික වේදනාවක් තියෙනකොට වදකහලය පිනාකිරින් අඹරලා වේදනාව තියෙන ස්ථානය ආලේප කිරීමේ ඒ වේදනාව නැති කරගන්නට පුළුවන්. ඒ වගේම බුද්ධි වර්ධනයට වියලි වදකහ පුදු කරන වරකට මඩටි ඇටයක් පමණ ප්‍රමාණය උදයට එළකිරි සමග බීමේ බුද්ධිය වර්ධනය කරගන්නට පුළුවන්. මෙම ශාකය ගැන කතා කිරීමට බොහෝ දේවල් තියෙනවා. ඒ වගේම නිෂ්පාදිත ඖෂධ වෙළඳ පොලේ බොහෝ ගන්නට තියෙනවා. මේ වටිනා ඖෂධය ඔබත් ඔබගේ ජීවිතයට එකතු කරගෙන ඔබගේ ජීවිතය සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් බවට පත් කරගන්නා ලෙස ඉල්ලා සිටිමි. ඔබ හැම වෙලාවෙම ස්තුතියි.
මේ අදහස් ඔබ වෙත ගෙනාවේ එරන්දිනිය ආයුර්වේද රෝහලේ අධ්‍යක්ෂ කීර්ති ශ්‍රී දේශබන්දු දේශීය වෛද්‍ය HDP දර්ශනී වෙදතුරුතුමිය. සාරෝසු වරුණ නිෂ්පාදනය හා සංස්කරණය එරන්දිනිය ආයුර්වේද රෝහලේ මාත්‍යංශය.